ද උසස් පෙල ජයුපද්දිී තාක්ෂණමේදී ොස්සන්ස්්‍රේී හත් වන එකකඇත්ත එක්කයි දියබුතබ සම්බන්ධ ලයින්නේ අපි හත්වනක පලවන කොටස හතේක කොටස දරුණ විසිතර මසුන් සම්බන්ධය ද තා කරමන්න යිත අපි බලමු හරි අපි දැන් කතා කරන්න දරුවුණේ විශේෂෙන් මේ අපි විසිතතුර මසුන් ටැන්කිවෝල්ට කඳන්නුවා අදේදී මේ විශේෂයෙන්ම ටැන්කිවල ජලය පදම් කිරීම හ මේ ජලය ජලය පදම් කිරීම හහා මේ ටැන්කිවල්ට මත්සේ ටැන්කිවල්ට ජලය පිරවීම සම්බන්ධයෙන් දරුවුණ අපි මත්සය කලින් පහු කොට සි ල ප එකම විසිතුර මත්ස තැන්කයක් අප නිවසද පසේදදි සකස්රගන්න කාරගෙන දුරපු ර කිය දුන්න අපි දැන්බලා ප රත්න දරුණනේ මේ පදම් කිරීම ස ල පරීම සම්බන්ධ. හොඳ දරුණ විශේෂෙන්ම මත්ස වග සඳ අවශ්‍ය ල පති විද ප්‍රබ ල් බගන්න මත්ස වගාව සොඳහා අපිට අවශ්‍ය ජය මේ තැක ට අවශ්‍යරන ජල දරුණ ක ලල්ට අවශ්‍යරන ලය ඒවාගේම අපි දන්නවා අමේ අපි මඩ දර තු වගන්න හ තු සු ඇතිගන්න ො දන ො ල් මසුන් විසිතතුර මසු කනව විීදුර ැකික මින්න්ති ැක්ක බාවිතරගන්න ති මේ වාට ලය පරීම සහදී පොතේ අපි විධ ජල ප්‍රබව භාවිතාකරන්න හොඳයි බලම් දරුණ මොනවදම අපි ේ මත්සගව සඳහා වශ්‍ය ජය විද ප්‍රබෝලින් ලාගන්න පුළුවන් පොතති උහන් වි අපට මේ සඳහා ලිං ජලය බාවිතා කරන පුළුවන් පතිය අපිට මේසඳ ලිං ල ාවිත කරන්න පුළුවන් අපිට උදහරයක්කද දරුණේ ල ජලය භාවිතා කරන් පුළුවන් පති ඇලමගින් දොල ගංගා වල ල ාවිතර ගන්න පුළුවන් පපුතිේ මගති මේටි ල කෝ දක්ලියම් වෙනමම බලන්න දරුවුණේ අපිට මේ සඳහා දරුවන ලිංජලය ලබාගන්න පුළන් දරුන් ඇල ඇගංගාගල නිදරන ගංගඒගේ ජ අපිට යොදාගන්න පුොල්ල පොතේ ජල තින ගති ගුණ ගුණාංග පපුතේ විශේෂෙන් අපි දන්නවා ජල ප්‍රභවේ මත වෙනස්යන අදරේ අපිට මනි මේ පොකුල්ු සඳහා නැත්තං මේ ජලජේවී වගේවිහ සඳහා දරුවුණේ අපිට ජලේ ලබාගන්න පුළුවන් විද ජල ප්‍රබෝ ධරුණේ අපිකවල්ලින් ඇල්ලදොල ගංගා දරුවුණේ නද ඒ වගේම අපිට වව් ජලය ලබාගන්න පුළන්දරුවනේ ින් ජලේ ඇලජලය දොළ ගංගා ජලය වැැව්ල ජලයපුතේ අපිට ලබාගන්න පුළලුව මේ ජලය ගත ගුණ පපුතේ ජල ප්‍රබෝව මත නස්ස ජල ගතෙුණ ල ප්‍රබවේ මත වෙනස් ොදරුණ. අපි දන්නවා මිරිදිය ජලතති නොදරුණේ කිවුල්දිය ජලයතියන කිවල්දිය කරදිය දැන්. අපි ගත්තාම මේ ස්වභාභවිකව ගත්තොත් දරුණේ සහ මේ මත්සේ රෝපන ගැ කතාගනො දරුණේ ශෂෙන් මත්සේ රෝපනය ජී වගාව සිදු කරනක් දරුණ ජලජීවින් වගා කිරීම මේ එක්ව කල්ච ගත්තහම මේ ජලජී වගවිද්දරුණේ අපි දන්නවා මිරිදී වගේම කිවුල්දී සසා කරදිේ. ේ රෝපබ වග මේ ජලජී වගව සිදුරනු ලංකාවේ රදී සිදුකරන්නනවා අඩුයි නමුත් මේ ලොක විද රටවල මේ ග සිද්ධ කරන. මිරිදිී ්‍රශ් ෝට ල වගේම අපිදන්න මැරම් ෝට වල සහ ක් ෝටෝල ගෙන කරදිී සහ ියවල්ද අස් වදර මේ වග සිදු කරන ජ ී වග ේ වගාව වගේ සිදු කරන වගේ න් වග සිදුකරන ද දාන ග තු වග ස්. වග රීම සන් ව ග සිදන ලංකා වි දර කොටතුල ඉක්සන් වග කිරීම ප්‍රධාන වශය සිදන. මත්සේ වග ගත්තාම ආහරම මසන් ගත්තාහම් දරුණ කොටතුළ කොඩ තුල අ වග කිරීම ට පො තු වග සිද කොට තුළ වග ක ඩ තුල වග සහ ම තුළ වගා වගකිීම සිදන ශෂෙන් හරම මසන් ග බන් කන අපි බහුර ෝපනේ මත්සේ වගාගෙන මත්සය බහර පන වගේම ම. විද ආහරම වසන් වගරන වග විහන්ග ද පපතති. අපි බලපොරත්ති යිදේදම මේ පානන් එක ඉතිරි පටස්සල්ද දුරපුපතාාලත්තක සාර්ථකම සසාගච්චකරන් හොඳයි දරුණ. අපිබලමුම ඉතකට දපුතේ මේ විශේෂයෙන්ම අපි මව වගස හවශ්‍ය ජැල විද ප්‍රෝලින් ලබාගන් වක කියල කකිව දරුණ ලට මේ ජල ගති ගුණ ගත්තාහම ජල ප්‍රබවේ මතව නස්ස වන උදහරනයක්ක්වෙෙද දරනනි අපට මේ නන ජලයගත්තාම. නල ජලී අනෙක් ජල ප්‍රබගලට සාපේක්‍ෂූ ඉහල දරනයක්තින දරුණ අපි දන්න මේ අවසාන මේ ජලය පිරි සුදු කරනකට කෝරිනේට වන විස බජ හරනයේදී ජලට කලෝීන එකකගන්න ෝරීනට වෝට තමයි අපිට මේ නල ජලයෙන් එන්න අප ගවස්ත පරිබෝජනය සොදා නේදරුන්. එතකොට අපි මේ පානය ජල පිරත දරුණන අපි දන්න විශේෂෙන් ලංකා කත්තුත් ප්‍රදාන වශයෙන් කොල නගර ජල ප යන පිදන්නන අමත ජල පවිතර ගර හු ගගේ සද ජල ම සිදුරන අපිදන්න ගටම ජල පවිත රග දරුණන ද ල පවිत्रගර තුළ තමයි අපි දන්න හමිග लाබගන්න ලले स කैල්ලගින් තමයි කො ले के अले जा පत्रග ස ले බග මේ लाබගන්න जाले में පनी जाල පීर ෙන දරුණने වි ි पर में जाල පිරි පහදු ක්‍රियाාව ල ද मैं අවස सेෙන් जा න්න කक्नेට හර කිරීම सඳ ले. ෝ එකතු කිරීම සිදුවනොදරුණන ඉතින් මේඒමස්වතමයියපි කියනේ නල ජලයගත්තා මනෙකත් ජලප්‍රබෝව ඔින් ලබාගන්න ජලයටසා කතා කතාකනොක දරුණ මේ ගනගන කතාගට විශේෂෙන්ම අපි මේ ජලි තත්ව ගැන කතාකරනකන මේ නල ජලයපුතේ කලෝරීන් ප්‍රමාණය වැඩි අප දන්න කලෝරීන් එකක නොම නල ල එකයිම මෙතන් කියන්නේ නල ජලිපතිනනි ල ප්‍රබෝල්් සසාපේක්ෂ හිහට ෝරීන් සන්ද්‍රනයක් තියනවා හරි එතට ඒම අපිත්නේ ටව්ෙල් ටව්බල් කියනන්නට නලින් නලින් කියන දරුණේ නලිින් වල ජලය පති විශේෂයෙන්මේ අපි දන්නවා නලින් ජලය පපුතේම හයිත් ඒවා දාවිය නවටවලින් සම්තක් අයිදරනේ නලින් ජල. වල් නලින් ල ටව්බල් දා ගන විශේෂන අපි කරමමාන්තුල කටයුතු සඳහා

ශේෂම ජල ගති වුුණ ජල ප්‍රබවේම වෙනස්සන කනෙකු දාහරටගත්ම ද පුතුමතාාවගේ ම හිතන බලට එකක ඉතාමත්ම මැනවින් අවබොධවින්න ඇති හොඳයිදරු අපි ඉදිරියටය එතකොට පුතේ කුමන ජල ප්‍රභවයකින් ජලය ලබාගත්තත් පුතේ අපි ජල ප්‍රවවිදිීට මොන ජලප්‍රභවේ භාවිතා කළත් දරුව දරුවනේ ඇල්ල දොළ ගංා විල් පොකුුණු අපිය කිෝ වගේ වගේ නැත්තතාන් මේ අපි කියවාගේ දරුවනි ලිින්මගින් නලින්මගින් ටව් බෙල් මින් ඕන ල ප්‍රවකින් ජ ලාගන්නපුලුව ති මොන ල ප්‍රභවයකින් ජලය ලබාගත්තත් දරුවන විශේෂයෙන්ම අපි කියනවා මතකතියාගන්න කුමන ජල ප්‍රභවයකින් ජලය ලබාගත්තද ඒවා මත්ස වගාවට යෙදීමට පෙර සුදුසු ලෙස පදම් කර භාවිත තත්ත්වයට පත් කර ගණ්ඩුව අන්න බලන්න දරුවන්. ඒම් මේ ජලය හරි. කුමන ජලප්‍රභවයකින් ජලයේ ලබාගත්තද ජල ප්‍රභවී මොකක් වුණත් පුතේ ජලය ඒවා මත්සි වගාවට යෙදීමට පෙර සුදුසුලෙස පදම් කර භාවිත තත්ත්වයට පත්කරගත යුතුය අන්න බලන්න සුදුසුලෙස පදම් කරලා භාවිතයට සුදුසු තත්ත්වයට එක පත්කරග්ඩුවන් ජල ප්‍රභවී මොකක් වුණත් කැටලුවක්ේ මොන ජල ප්‍රභවයෙන් ජල ලාගත්තත්ේ ග විහෝලට යොදා ගනීමට විදදුර ටැන්ක ෝල්ට මත ැකෝල් දරන මට පුු සහාව ල මො ලපවේ භවිතා කරල ජලය ලබාගත්තත් මේ මත්සය ගාවිහෝලට ඒ ජලයේ භාවිතා කරන්න කලින් දරුවනේ ඒ ජලයේ පදම් කරලා අවසන් වෙලතමයි පදම් කරගැනීමෙන් පස්සේ. හරිදි. ඒ ජලී වගාවට එදීමට පෙර සුදුසු ලෙස ඒ සඳහ මේ මත්සය වගාවට මත්සයන්ට ගැලපෙන ආකාරයට සුදුස්සු ලෙස පදම් කරලා භාවිත තත්වයට පත් කරගන්න ඕනේ භාවිතයට සුදුසු තත්තයට එක. කරගන්නඩෝනේ දරුවන්නේ එහිනං ජලයේ භාවිතා කිරීමට පෙර දින කිහිපයක් ගබඩා කිරීම ජලය මේ වගා විහුවලට දාන්න කලින් භාවිතරගන්න කලින් මේ ජලය ස්තෝ කරලා දින කිහිපයක් ගබඩා කරලා තියාගන්න පුළු බලන්නක ජලය භාවිත කිරීමට පෙර දින කිහිපයක් ගබඩා කිීම හරි මොකදදකින් බලාපොරොත්වන් මෙමගින් පයි්ප ජලය වූ කලෝරීන් ඉවත් කරගත හැක් අන්න බලන් මෙැ මේ පයි්ප ජලය කියන්නේ නල ජලේ අපි දන්න දන් කොළඹ නගරයට ජලය සපයන්නේ අම්ඹතල ජලපිවිරාගාර දදි කැල්ලිකගේ ජලය පිරිපහදු කරල පවිත්‍ර කරල පානය ජල පිරිියතකින් පස්සේ. ඒවාගේම මහනුවර නගරයට ජලය සපයන්න්න අපිදන්නවා ගැට මේ ජල පවිත්‍රාගාරය ඒද මේ මහවිලිකගින් වතුර රගෙන ඒ ජලේ පානිය ජල පිරිියතකට ලක්න්න ඇතින් මේ පානී ජලපිරිතක පීවරවල අවසාහන් පරිව අවසානද අපිදන්නව මේ ජලේ කලෝරනට් නත්තම් විසබීජ හරණය කිරීම සඳහා ජලයටට කලෝරන් එකතු කරන කලෝරන්ටට කොට. ඉතිං විශේෂෙන් මේ ආකාරයට මේ පරි පානය ජලපිරිතක පි සිදු කරන පියවරක් තමා දරුවනේ මේ ජලට කලෝරීන් එකතුකිරීම ඇයි කලෝරිනේට කරනම විසබීජ හරණය සදා ජලයට කලෝරී එකතු කරනවා. ඉතින් මෙන්න මේ එකතු කරන කලෝරින් අපි දන්නවා නල ජලයේ, ජල ප්‍රබෝල ්‍රාගන්න ජලට වඩා මේක කලෝරීන් ප්‍රමාණී වැඩි වැඩි කලෝරීන් ප්‍රමාණයයක් අන්ර්ගති මේ කලෝරී මත්සයන්ට විස සහිත වන්න පුළුවවා ඉති ඒ එක නිසා තමයි අප මේ ජලය මේ විවෝල්ට එකතු කරන්න කලින් දරුවනේ අපි ජලේ කිදරිකීපයක් ගබඩා කර ස්තෝ කරල තාගැීම ඒ ජල තින කලෝරීන් ඉවත් කිීම තමයි දරුවනේ අපි ක්ෂා කරන්න අරමුණු කරගන්න. එනම් මතක දියාගන්ඩ ජලයේ භාවිතා කරන්න කලින් දවස් කිහිපයක් ගබඩා කරලා තියෙන ස්තෝ කරලා තියෙනවා. මෙ මේ මගින් පයිප ජල නත්තා නල ජලයූ කලෝරීන් ඉවත් කරන්න පුොන්දන් අපි භාවිතාගන්න නල ජලය ටැපතතුරක ලික කිය මන් හ ටපතුරක ල ගල ටැපතර ොන් ලන්න ඒකොට නල ජලය දරුවුණන මේ ම පිරිසුදු කරන්න. අපිට පරි මනිස් පරිබෝජන ලබාදන්න කලින් මේ ජලය පිරි පහදු කරනවා පන ජල පිරිියතකත පිරි පහදු කරනවාද දරුණේ හිති මේ පරිහද තම ජලට ලෝරීන් එක කරන්න දරන ෝනට ෝට විස ි හරනය සොදා ජලෙට කලෝරීන් එකතු කරන්න. හරි එතකොට එහෙනම් මෙ මගින් පයිප ජලය කලෝරීන් ඉවත් කරගන්න පුළුවන් ඒ සොහ ොද කරන්නන්නේ මේ අපි ලබාගත්ත ජලප්‍රෝලන් ලබාගත ජලයපතේ භවිතා කරන්න කලින් තැන්කිවලට යොදන් කල දිද කීප බඩා කරලා තිය එමගින් අපිට මේ ජලේ පයිප ජලයක කලෝීන් ඉවත් කරගන්න පුළුවො ඒවගේම ලෝරීන් ඉවත් කරීමට ප්‍රති කලෝරීනත් භාවිතා කරන්න පුලකෝ මේ කලෝරීන් කිර ප්‍රතිකෝරී භවිතා කරන්න පුළො හරි ඊළඟට අපි කියනවා තවද ජලය හොඳින් වාතනය කිරීම මගින් අඩුෝට සාන්ද්‍රණයක් සහිත ජල ඕට මට්ටම ඉහළගංවා ගතක අන්න බලන්ට අපි දන්නවාපතේ ජලජී නොවගේ සසනේ සොඳහා භාවිතා කරන්න මේ ජලයේ දී වෙල තින ඔක්සිග අපි දන්නවා දැ මත්්‍යයා ඉදිරිීයට පිහි ගෙනයනකොට ඊට ප්‍රතිවර වර තමයි රිරතුට ක්සි ගමරන්න ජලදවලති ක්සියෙන්න් අපි දන්නවයි මත්සයෙන් විශේෂෙන් දරුණේ අස්තික මත් සයෙන් ගත්තහම අස්තික මසුන්ගේ පිධානයකින් ආවරණය අප පර පිධානයක් කියනර පිධනයකින් ආවර්මි වෙච්ච ජලක් ලොමතමයිතන් කරමල් කල්ල අපි කියෙන් දරුුණේඒවගේ ටලේජ මසුන් ගත්තාහම දරුණේ කාටලජ මසයෙන් ගත්තම අප ගත්ත මෝ මෝර ටල ජ මත්සයන මෝර අහිති කාටල ජ මසය. ම ශක්ක්‍යයන්න තවට මේ කාටලේ මසුන්ගේ මේ ජක්ලෝම පුතේ ජලක්ලෝම පැලුම් තුළ තිය ශරිර දක ගැතෙන පාල පැළුම් හරක්ො පහ පැජලක් ජලක්ලෝම පැලුම් තින දරුණේ මේ ජලක්ලෝම පැලු පැළම්තුළේ ඇතුළට තයි මේ ජලක්ලෝම පහිටන්නේ ජලක්ලෝම පැළුම් අපේ මැත්ඇත් මැත් කල බැලූත්තේ පැළුම් හරහ පැලුම් තුළ තමයි මේ මොනවද ස්ෝසනය සඳහ වැද ත්වන ජලක්ලෝම පවති. තික මත්ය පත පි දන්න පිදාානක් අපිර මාළු බල්ලනකට මාළු තෝරගන්නකොට අස්ි මස්ය ෝරගන්නකට අපි මේම පිදනේ උසල බලන්න පපතේ මේක පට වරන අන අපේ ම මල ගුණාත්මක් ාව මස්යන් ගුණාත්ම ගව තීරණ කරන්න අවරන්න ව හ ර න ි ළු කොලිනහ හොඳ රතු පාට කරම න අපින පේ මල ල මල පට න තකට ේ සවසනේ සදහ වැැදගත්තන මෙ මේ ජලක්ලෝ. අස්තික මත්්‍යයන්ගේ නන් දරුවේ. පිදනයක ආවර නව ජක්කලුවම තින කාර්න මසයන්ගේ ජලක්ලම පැලම් තුළතමයි මේ ජලලම තියෙන සොසනය සඳහා වැදගත්තන තු මත්සේ ඉදරීට පිහිනගෙන පිහාගෙනනකට දරුණනට ප්‍රතිවරුද්ධ දිශාවටයිපතේ ඔක්සිජයන් ගමන් කරන්න. තුට එහෙම් මතක තියාගන්ඩ මෙන්න මේ ජේතයන ඔක්සිජන් ප්‍රමාණී තාමත්ම වැදගන්න. එතකොට අපි මේ ටැන්කිවලට මේ ජලය දන්ඩලින්පුති මේ ජලේවාතනය කරන්න පුුවන් අපිට ජලේවාතනකිරීීමගගේ ජය දීවලතින ඔක්සියන් ප්‍රමාණ දරුුණේ වැඩි වෙන අනිවාරෙන්ම මේ මේකස්වා මක්සයන්ගේ සොසය සඳහා ඒක වැදගත්යෙන එහෙනම් තබද ජලය හොඳින් වාතනය කිරීම මගින් පපුතේ මේ ජලේ තියෙන අඩුව ක්සිජන් සාදුරනයක් නම් තියෙන්නේ මේ අඩු ඔක්සිජන් සාආන්දුරනයක් සහිත ජලයේ ඕටමට්ටම ඉහල නංගොගන්්ඩ ඔක්සිියන්දවල් එක වැඩි කරගඩ අපිට පුළුවන් ජලේ හොඳින් වාතනය කරන්න. රට් මීට අමතරුව පතය අපිට යිට්. අමතර පුතේ අපට ජලයේ දියවෙලතියන අහිතකර වාය වර්ග ඉවත් කරන්න පුලුව මේ ජලයේ වාතනය කරනවා වගේම ජලේ වාතනය කරගැනීමෙන් ඔක්සින් ලෙවල් එක වැඩි කරගන්නවා වගෙන් බති මේ ජලයේ දියවෙලතියන්න පුළහන් අහිත කර වායු වර්ග ඉවත් කරගැනීමත් දරුවනේ අපිට සිදු කරන්න පුලුව ට පස්සේ පුළුවන් අපිට අශ්‍ය ප්‍රමාණයට මේ ටැන්කිවලට නැත්තම්ම මේ පොකුණු වලට ඒ වගේ සිමින්ති ටැන්කි ත වවිදුර ටන්කි සො අනතුරම මේ ක්‍රියාවලීමනි පස ල පදම් කරල මේ ඔක්සිජෙන්න් ප්‍රමේ ්‍රියාවලින් පස්සේ අවශ්‍ය ප්‍රමායට ජලයවාතනය කරලා මේ ජලීදීවලති අහිත කරවාගනිත්රගත්තර පස්සේ ඔන්නන් අපිට අවස්ථාවතියි නො මේ අවශ්‍ය ප්‍රමාණයට මේ ටැන්කිවලට මේ ජලය නැත්තම් වගේ විවෝ සදා ජලය පුරවා ගැනීම අපිට සිදුකරගන්න පුන් හොදරුව අවබෝධයෝකට අනිවාරෙන්ම තියන්ඩනි වඩාත්ම වැදගත්වය ක්‍රියාවලින්. හරි හොඳ එපති යි් ඒවගේ මමුති අපිට මේ ටැන්කිවලට නැත්තං මේ ග විහොට විශේෂන් මේ විදුරු ටැන්කි සදහ දරුවනි අපිට පුළුවන් දරුවුණේ මේී ජලජශාක හඳුන්වදන්න පුළුවන් ජලජ පැලට ජලජ පැලෑට මගින් ඇතම මේ තැන්කිකකට විශේෂ කායන් ඉට වෙනවා දරුවනි මත්සයන්ගේ ආරක්ෂාවගේම නේදම අපි මේ ජලජශාකවල ප්‍රභාසංස්ලේෂණ මගින් අපි දන්නවාම මේ විියවහතුරට ඔක්සින එකතුන ජලජා ප්‍රාසන්ස් ලේශනෙන් නිහස්සන ඔක්සිජන් ජල දියවීම. පැෑටිමගේ නදපපුති ඇතරම දැම අපි විසිතුරු පැට ජලජ පැලටිමේය භගවිෝතුළට එකතු කරනවා මත්්‍යයන්ට ආරක්ෂාවැප නොදරුණ ඒවා උපස්තර විදිහයට භාවිතා කරනවා මස්සයන්ගේ අභිජාන්න කටයුතු සහ ඒවාගේ මේ ජලීට දැන් අපි දැන් සමහර ජල මේ අපි වගා වහෝල අපි දන්නවා මේ මේ තුළ දීවෙලාතිය නයිප්‍රජන් ඒවගේම පොස්පොරස් වගේ ද්‍රව්වයේ වශෝෂණ කර ගැනීම හැකි අාවක් මේ ජලජශා කොල්ල තින එතකොට අපි දන්නවාම මේ ජලජ පරිසර පත්දත් විශේෂ මේ ජල මේ වවිවහ තුළ ඇල්ගී වර්ධනය වීමත් අඩාල වෙන අදරුණේ මේ ජලජශාක පැවතිීමනි සහිතියකෙන සාපිධාන්නවා විශේෂෙන්ම දැන් පුඩයවටන අපි දැඟ මේ විසතු මේ බලයිවනතු අපි දන්නවා කෘතිමෝ සකස්කරු ප්ලාස්ටික් මේ වදදාන අර එක අලංකාර කරන නමුත් මේක වෙනම කරනු අපි කතා කරනවා ජලජ පෙලටික් පඩමේදී විසිතුර ජලජ පෙලටි ස හම ජලජ පලටි ගන්න ගාවගනැි කතාරන්න පති. එතනති අප විශසරත්මක කතා කනවා මෙවායිකතු කිරීමේමවයි වැදගත්තම් ජලජ පෙලිටිවල ඇති ආරම ජල්ජ පලටි විසිතුර ජාලජ පලවැට විසිර ජල පලට පන ස හතු දන් කනකාර මොුවදම ප්‍රදාන වශයෙන් කතාගන්න ජලජ පැලට වර් ගැන ප තැ ද කතන හොඳයි දරු න ැද මට ආරමක් දට කියන්නවන ජාජ සක්කහුන් අදීම විශේෂෙන්ම ජලජ පෙෑටි අලකාරුව ජල්ජ පෙලටිතියන ොතිේ වගගේ ශාල ක්‍රාවලින් වැදගත්කම් රාශයක්ක්ම තියනු හොඳයි ජලජ පෙලටි මේ විශේ ටක්ක වට හඳු වාදීම ගන කතාර ජලජ පෙලටි වර්ග තින දරන ොකු ජලය බද ගදන ලම කකටිය තින කටේ ජලජ පෙලෑටි වර්ග ඔබ කර තියනයි රපටිකත්තමයිවටම දකින තියන්නේ ප వ ం ම ද ීදර ැ ීදුර ట ක් කා බලන්න . ලංකා ර දිර තුර දර ද ො. තුර ජ පලෙට හඳු ද ප තරට ත් දරුණ තින් ග ත බ දකලති නොනත මේ වගේ දේවල් බ මත් ටැන්ගේේටත් පැ ට කතු රෙන ති ඉතින් තාමත්ම අලංකාරමත් වගේ දරුණේ ප්‍රයෝජන රාශියක් තියනවාමේ ජලජ පැලේටි ේටැන් කිතුරට හඳුන්වාදීම මගේ හරි අප ඉදිරි යේදව කතාගරවා ජශා හරි එතකොට මේ පිළිගල කරගත්ත ටැන්කේට ජලජශාක හඳුන්නා දීමේදී සැලකිලිමත්ත යතු කරුන්ටිකත්ති පපුතේ අපඒත් කතා කරමු විශේෂයෙන්ම පිළිරගත්ත තැන්කේ ජලජාක හඳුන්වාදීමේද සැලකිලිමත්තේ න පුතේ රයිට් ඒ ගැනයි අප දැන් කතා කරණඩයන්නේ හදයි බලමු දරුවුණේ නිබලන්න විශේෂයෙන්ම මේ ජලජශාක මගින් රෝගව්‍යමත්ත වෙන්න පුළුවහන් පපුති එක නිසා ඇල්ම් හරි කොන්ඩිස් ද්‍රාවනිකින් සෝදල භාවිතා කරන්න ඇලුම් කියන කුද දරුවුණේ මේ ඇල්ලිමිනියම් සල්පේට් කොන්ඩස් කහදති කොඩිස් කියන්නේ පොටකවද කොඩස්කට පොටේසිම් පරමැගන මේේ දරුණ ොඩස් කියන ඔව කොන්ඩස් කියන පොටසියම් පර්මගනකම කොඩිස්න රන කොඩස් කට බාවිතාකන දම් පාට කොඩස් කට තින දරුවන ඒට අපි සල්පවලටමක් කියන ගෙන්ද ගම් කියන්න මේද පල්මාණිකම් කියන කවද කොප සල්පේට රසායිනි කන මට හ දරුවන්ගේ ඉතින් මේ විශේෂෙන් අප මේ කොන්ඩිස් කියන්නේ පොටසිම් මැගනෙට කොඩස් කොඩිස් භාවිතාරන විස විීජනාශකයක් විදිට අපිට භාවිතා කරනොදරනනි කොඩස් හරි අපි විශේෂෙන්ම මේ ජලජශාකමකින් රෝධව්‍යාපතියන පුළුවන් නිසා අපි ඇලම් ඇම් ඇලම් දන එලම් ඇලිමනින සල්පට ඇලම් දැනොදරු ඇලම් හරි කොන්ඩස් ද්‍රාවනකින් හෝදල මේවා භාවිතා කරන්න පුළුවන් මේ තැකිතරට හඳුන්වවාදීම සිදු කරන්න පුළුවන්දේපුත. ඉතිං ඒවාගේ ම ශාක මියයා හැකි බවින් අපි විශේෂෙන්ම මේ සඳහා අපි ලළු ද්‍රාාවණ භාවි කරන්න සුසුන ශක මිය ඇන්න පුළුවන්දරුණේ ද ඒලා අපි දන්නමිලාවනතාවේ නිසා වැඩිවීමි සමේවා ශාක මිය ඇන්න පුළුවන් අපි විශේෂෙන් මේ සඳහා ශාක මියයා හැකි බැවිල් නුනුදරාණයක් භාවිතය සුදුසුනෑයි සඳහ අපේ එකයි කොන්ඩිස් භාවිතා කරන්නේ සහ ඇලම් භාවිතා කරන්න. එතකොට පුතේ ටැන්කිය තුළ ශාක සිතවීමේදී විශාල පත්්‍රහා මූල් පද්ධති සහිත ශාක කුඩා බඳුනල හිටවල ටැන්කය පිටු පස බිත්තියට ආසන්නෙන්ද කුඩා සහ පාවින ශාක ඊට ඉදිරිෙන්ද තැබීම යෝගයේ මෙන්න පපුති හඳුන්නා දෙෙන ආකාරය මේ ජලජ පැලෑඇටි විසතුරු ජලජාක ටැන්කේට හඳුන්වා දෙෙන විදිහ පුත කියෙන ඉස්සල්ලම් පුතේ ටැන්කිය තුළ ශාක හිටවන කොට පුතේ විශාල පත්්‍රහා මුල් පද්ධති විශාල පත්්‍රහා මුල් පද්ධති සහිත ශාක පුතයේ අපි කුඩා බඳුන්න්නුල හිටවල තමයි අන බලන්න ැකිය තුළට ශාක හිටවනකොට විශාල පත්්‍රහා මොල් පද්ධති සහිත ශාකතියනපති ශාල ප්‍රහ මොල් පදධති සහිත ශකපි මුලින්ම කුඩා බදුන්වල හිටුවල ටැංකිය පිටු පස බිත්තියට තැන්කේ පිටි පස තියෙන බිත්තියට ආස්‍යයෙන් තියන් කුඩා සහ පාවෙන ශාක යට ඉදිරියෙන් තියෙන කුඩා අසා පාවෙන ශාක ඊට ඉදිරියන් තිය නොදරු. එක තමයි වඩාත්ම යෝගය වෙන්නේ හොඳයි ඉදිරිටයන් දපති එතකොට හරි මේකෙදී පුතේ මෙහිදී විසිතුරුමසුන් හොඳින් පෙනෙන අයුරින් ඔවුන්ට නිදහසේ හැසිරීමට ඉඩ සැලසන පරිදි ක්‍රමාණුකූලව ටැන්කිය ඇතුල ශාක සිටවීම සිදුක තවත් අවධානය මුළල යුතු කරණප පුතේ විශේෂයෙන්ම සැලකිරිමක්ත් ෙන්ඕන මොකද අපි දන්නවා විසිතුරු මසුන් හොඳින් පෙනෙන ආකාරයට මසුන් හොඳින් පෙනෙන අයුරින් ඔවුන්ට නිදහස්සේ හැසිරීමට ඉඩ සැලසෙන පරිදි. පුතේ මේ ටැන්කිය තුළ මසුන්ට පීඩාවකින් තොරව නිදහසේ හැසිරන්ට අවස්ථාව ලබාදන්න ඕනි. නිදහසේ පිහිනායාමට අවස්ථාවතියන් ඕන පුතෙමල් මසුන් හොඳට පේන දියට. හැ ඉතිං ඒකයි මේක අවහිරවෙන්න ඇතිෙන්න්නඩ මත්සීන්ට බාධාවක් ටේන්ෂර් එකක් ආතතියක් ඇති නොවඩ පුතේ මේකද විසිතුරු මසුන් හොඳට පේනවිදිහට, ඒ වගේම ඒගොල්ලන්ට නිදහසේ හැසිරීමට ඉඩ සැලසෙන පරිදි තමයි කපුතේ මේ ක්‍රමාණුකූලව ටැංකිය තුළ ශාක සිටිවීම විසිතුරු ජලජ පැලෑට සිටුවීම සිදු කරන්නට ඒකත් වගබලාගන්න ඕනේ අනිවාරයම මේ ජලජ පැලෑටි ටැංකියකට හඳුන්වදීමේදී පතේ. ඉතින් ජලජ පැලෑටි ටැංකියකට යෙදීමේදී එහි සිටෙන මසුන් පිළිබඳව සැලකිලිමක් තිෙන්න්නනේ අන්න තවත් විශේෂ කරුණක් අපි ජලජ පැලඇේ ටැංකියකට හඳුන් ආදීමේදී න් තැංකකට යෙදීමේ දී පුතේ ඒ ටැංකයේ සිටින මසුන් පිළිබඳවත් අනිවාරයෙන්ම දිය පුතේ සැලකිලිමත් වන්ඩෝනයද. ඇයිඒ බලන්නක ගෝල්ෆිෂ් කාවැනි මසුන් සිටින ටැංකියකට ජැමිය යුත්තේ තද පත්‍ර සහිත ශක්තිමත් පැහටල්ු අන්න ඒකත් වැදගත්තෙෙන ඕනෙ පුතේ විශේෂයෙන් ටැන්ක ඉන්නවනං ගොල්ෆිෂ් කා් වගේ මසුන් සිටින ටැන්යකට දාන්න ඕනෙ පුතේමකක්ද තද පත්‍ර සහිත ශක්තිමත් පැලට තද පත්‍ර සහිත ශක්තිමත් පැලෑටතම පුොතේ ගොල් ෆි් කා්න්න ටැන්කිලං ඒවට ඉන්ටස් කරන්න්ඩ ඕනේ දාණ්ඩෝ හරි අපි අන් ඉදිරියදරු. හරි හරි ඒ වගේම ඒවා බිමහාරල උගුල්ල පෙරලා දැමීම වැලැක්වීමට පුතේ එම පැලෑටිවල මුල් අසල කොළ කැබිලි හෝ ගල් කැබඩි අසුරලති යන්න ඕනේ ඒවා බිමහාරා උගුල්ලා පෙරලා දැමීම වැලැක්වීමට පුත ඒ පැලෑටිවල මුල් අසල කොට කැබලි හෝ ගල් කැබලි අසුරුලා තිියඩ්ලෝන ඒකත් වෙදගල් හෙනම්. ඒවා බිම හාරා උගුල්ලා පෙරලා දැමීම වැලැක්වීමට පුතේ එම පැලෑටිවල මුල් අසල කොට කැබලිහෝ ගල් කැබලි අසුරලතියෙන්න්න පුළුවන් ඒවාගේම කුඩා මසුන්වර්ග සිටින ටැන්කියකට පුතේ ලපටිපත්්‍ර සහිත ජලජ පැලෑටියදීම යෝග්‍යයයි කුඩා මසුන්වර්ග ඉන්න ටැක්කිියවට පුතේ ඩ මසන් වර්ගඉන්න ටැන්කික සොඳහා පුතේ එවැනි ටැන්කකට ලපටිපත්‍ර සහිත ජලජ පැලෑටයදීම යෝග්‍යයි ලපටිපත්‍ර සහිත ජලජ පැලට කඩා මත්සේ පෙට උන්න ටැන්කේකට යුදනි කුඩාමසුන් වර්ග සිටන ටැන්කය පුතේ ලටිපත්‍ර හිත ජලජ පැලෑටියදීම වඩාත් යෝග්‍යයි ඒ වගේම ජලජ පැලෑටි කා විනාශකරදමන මසුන්ගින් ආහාර පිණස්ස ලපටිපත්‍ර සහිත ජලජ පැලෑටි දැමුවද අලංකාරය පිණිසත් ශාකපත්‍ර සහිත ඇමසන්ෂෝ්ටල්වැනි ජලජ පැලෑටි දාණ්ඩුව මතගපයාගන්න තවද ජලජ පැලෑටි කාල විනාස කරලදාන මසුන්ගේ ආහාර පිණිස ලපටිපත්‍ර සහිත ජලජ පැලෑටි දැම්මත් ටැන්කී අලංකාරය පුතේ ටැන්කේ ලස්සන ටැන්කි අලංකාරය පිණිස අපි ශාක පත්‍ර සහිත ඇමසන් ඒවාගේම ෂෝඩ්වැනි ජලජ පැලෑටි දැමීම සිදු කරන්න ලෝ. රයි් මේ විදියට ජලජ පැලෑටි එක් කිරීම මගින් විසිතුරු මත්සය ටැන්කියට ස්වභාවික අලංකාරයක් ලබා දෙන අතර පැර කියපු වාසිකිහිපයකුත් ලැබෙනවා. මේ විදියට ජලජ පැලෑටි එක් කිරීම මගින් මේ මාළුටැන්කීට විසිතුරු මත්සේ ටැන්කියට ස්වභාවිකව අලංකාරයක් ලබා දෙනවා වගේම පුතේ අපි අර මුඩින් කිව්ව වගේ හරිද වාසිකිහිපයකුත් මේකින් අත්වෙනවා එතකට පුතේ අපි බලන්නේ මෙතනිති මේ ජලජය පැලෑටි ටැන්ංකිකට එකතු කි්‍රීමෙන් ලැබෙන මේ අමතර වාසි ගැ කතා කරන්නේ අලංකාරයට අමතරෝ පුතේ එතකොට බලන්න එකක් තමයි මේ ජලජ පැලෑටි මගින් ටැන්කීතියන මත්සියන්ගේ පද්‍රවී මත්්‍යයපද්‍රවී පුතේ ොදරන්න ජලජ පැලට කාබනික දරව්වී වශයෙන් මේ කාබනික දවිය පොහොරක් විදිට උරා ගනීමට ලක්වෙනවා උරාගැනීමක් සිදුරන ඒ ඇඩුති ජලජ පැලඇටි මගින් ටැන්කිය තියෙන මත්සය අප දරව්විය කාබනික පොහොරක් වශයෙන් උරාගැනීමකට ලක්වෙනවා ඒ වගේම මේ ටැන්කය තුළල ඉන්න අපි කලින්කි වගේ දුරුවල මස්සෙක ඉන්නකොටේ මත්සයාට සැඟවී සිටීමට ජලජ පැලඇටි උපකාරවෙන බලන්න හරි ජලජ පැල ඇටි මගින් ටැන්කයේ ඉන්න හරිද මත්සීන්ගේ අප ද්‍රව්විය මත්සේ අප ද්‍රව්විය හරි කාබනික පොහොරක් විදිෙන් කාබනික පොහොරක් විදියට මේ ජලජශාක මොකද කරන්නේ අවශෝෂණය කරගන්න හරි ඒ වගේම ටැන්කියය තුළ දුරුවල මත්සයක ඉන්නවා නං ඒ මත්සයාට සැඟවිල ඉන්ඩ අවස්ථාව ජලජ පැට උපකාර ඒ වගේම මේ ජලජ පැලෑටිවල අපි දන්නවා සිදුවන ප්‍රබා සංස්ලේෂණ ක්‍රියාවලේ මගින් දිවාකාලේ ජලට ඔක්සිජන් එකතුවීමත්වා සිසාගත තත්ත්යක් මේ බිත්තර අලවලතියන් උපස්තරයක් විදියටත් පපුති මේ ජලජ පැළඇටි වැදගත්තේ මත් සයෙන්ගේ බිත්තර අලවා තැබීම සඳහා උපස්තරයක් විදිහටත් ජලජ පැලඇටි වැදගත්තය ඒ වගේ උෂ්ණත්වය සමතුරීදතාවය පවත්වා ගැනීමටත් පති ජලජශාක ඉවහල් වෙනවා ආධාර වෙනවා ජලය උෂ්නත්ව උෂ්නත්වය සමතු ලධතාවය පවත්වා ගැනීම සොඳහාපුති ජලජෂාක පයෝජනවත් වෙනවා වැදගත් වෙනවා ඉවහල් හරි දැන් ජීවින් හඳන්න දීම ඔන්න හරි ටැන්කයට වතුර ටැන්කේ හැදවා ටැන්කේට වතුර පිර ජලජශක හඳුන්න දුන්න දැන් ීවින් හඳන්න්නවා අදෙන්ුවේ මත්සිීන් තැන්කට දාන්නි පේපති මත්සීන් හඳුන් අදන්න පේ ගැිපෙන මත්සී ටැන්කට එකතු කරන්න පැපති තකරන අලංකාරවත්න්නේ මත්ස ටැන්කයක්ක්ම මත්ස දැන්කට දන් ජලය අද්‍යයන්ම මත්ස දන්කගේේ සකස් කල්ලා වශ්‍යදවල්දාලතියන ජලජ ශාකත් හඳුන් ලදුන්න අන්න දැන්තම ජීවින් හඳුන්නදන මත්සේෙන් හඳු ශාක කියන්න ජීවින් තමයි දැන් අආටිෂල් ලාටමැත්තං අනැත්තං අපි දන්නවා මේ කෘතිීම ශාක නැතු අපි මේ ජීවිශාක තම යුදාගන්න අප අර කිවවාගේ අපි සිට ගන්න දැක්කන එක් වන් ජීවිෂාකවලින් දමයි ප්‍රවාාන් දේශනය සිදු කරන්න එගල ජීවිී දැද මෙතනිද අදහස් කරන්නේ මත්සයෙන් හන්න ද මෙන්න ජීවිීන් හදුන්නදීම හරි අපි මේ මත්සේ ටැන්කිවලට පති හරිද යෙදීම සඳහා වෙළඳ පොලින් හෝ අභිජලන මධ්‍යස්ථානයකින් මසුන් මිරදී ගැනීමේදී සැලිකිලි මත්ය මසු දග ල ස මස ක්වරීම විසි මසුන් ල ර ස්ානක හරි විසතු මසුන් අිාය ිාන්න ද්‍යස්ථාන හරි මත පට ද ගන්න ප ත ැන්ක තු ර ැන් තු ර ිටන්ක දන් කද විශේයෙන් සැලිලි මත්තය න දරන එකයි ත කිය ටැන්කිවලට යෙදීම සඳහා වෙළඳ පොලින් හෝ අභිජනන මධ්‍යස්ථානයයේ මසුන් මෙලදී ගැනීමේදී සලකල්මත්යෙන් ඕන බලන් එහිම් අපි මත්සයින් තෝරා ගැනීමේදී එකම විශේෂයක මත්සයන් පමණක් දැමීමෙන් වඩා අලංකාර මත්සටන් කියයක් සාදාගතහැකි මෙෙන්ම මසුන්ගේ හැසරීම් රටාද ඉතාපය ජනකයි මත්සයින් තෝරගන්නකොට මතකතියාගණ්ඩදුවේ පුතල් විශේෂයෙන්ම එකම විශේෂයක මස්සුන් පමණක් එකම විශේෂයක මසුන් පමණක් දැමමින් වඩා අලංකාරයක් මස්සිටැන්කේ තුළ ඇති කරගන්න පුළුවන් වඩා අලංකාර මස්සටැන්කයක් හදාගන්න පුළුවන් වගේම සාදාගත හැකි මෙන්ම අපිට මේ මසුන්ගේ හැසිරීම් රටාත් ඉතා ප්‍රිය ජනක වෙන. මෙස්සු මසුන්ගේ හැසිරීම් රටාත් ඉතා ප්‍රිය ජනක වෙන ලන ගොඩක්වය මේ ස්ථානල විශේෂම ජන්‍ර ස්ථානෝල ඒ පොඩි බිම සකස් කරලා තියන පොකුුණු තුළහෙම එකම විශේෂයක මස්සයෙන් දාලයින්නවා එකග තාම අලංකාරයින අලන්කාරගේ ටැකුලත් එහමයි ගල්ලු හැසරීම ටක්ප ප්‍රේජනයි. එකම විශේෂකටයත් ත්න් තෝර ගැනීම මංගේ තැ ට අවෝදධති ඔබ නිවස හෙම පොකුුණුතුර මේ ටැන්කි තුරබ විදට මස්සයෙන් යොදාගන ජීවින් හඳුන්වාදල සකස් කරගත්තේ මස්සෙටැන්කි ඇති හොනයි එනං ජීවන් හඳු නාදීම ගැයි පති අපිකාර සැල මති න අප කවාබවිජන්න මධ්‍යස්ථානකින් හරි වවෙන්නද පොලකින් හරි මදගන මත් හරි ඒ වගේ අපි විශේෂයෙන් මත්්‍යශේෂ කිහිපයක් එක මටැන්කකට යෝදව නම් පපුත අපි ඒ පිළිබඳවස් සැලකෙලි මත්යෙන් ඕනේ මොකද කිසිීම විටක මාංස භක්ෂක මත්සව විශේෂ සමඟ සාකභක්ෂකහෝ සරෝභක්ෂක විශේෂකට නොතැබීම හරි අන් ඒත් සැලකලිමත් ය කිසිම වෙලාවක මාංස භක්ෂක මත්දැන් අපි මස්සේ විශේෂ කිහිපයක් එක ටැන්කේටඉ ඩියස් කරන වනන් අපි හඳුලා දෙනවනං මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම සැලකලිමත්වෙන්න්න ඕන කිසිම විටක බුතේ මාංස භක්ෂක මත්සේ විශේෂක් එ සාකභක්ෂක හෝ සරෝභක්ෂක විශේෂ එකට තියන්නේ කාලාදානුවෙන් අයිතියන්නේ එකට හරි ඒ වගේ ශාකමය ආහාර ද්‍රව්ිය මත යැපෙන මසුන් පමණක් යුදාගැනීමද න සුදුසුල එතන ොමුොදවෙනි ටැන්කය අලංකාරය පවත්වා ගැනීමට දුස්කර කටයුත්තා. ශාකමය ආහාර ද්‍රව්වයේ මත යපෙන මසුන් පමණක් යුදාගැනීම. විශේෂෙන් ශාකමය ආහාර ද්‍රවයේ මත යපෙන මස්සයෙන් පමණක් යුදාගනීමත් සුදුසුවෙන් නැ නු සුදුස මොකද එතකොටේ ගල්ු මොකද කරන්නේ. අලකාරයේ පවත්වවා ගැනීමට දුෂ කර වෙනවා එක තැන් අලංකාරය පවත්වා ගණඩ එක දෂ කරයි හොඳයි උදාහරණ විදිහයට අපි ගෝල්ෆිස්් මාල්වින්න ටැන්කට ටයිගබාපවැනි මසුන් දැමීමෙන් ඔවුන් ගෝල් ෆිෂ් මසුන්ගේ වරල්ුවට කොටලා හානි පැමිණීමෙන් ඔවුන්ගේ පිහිනීමේ සැමවරතාවේ නැති වෙලා මසුන් යාමට ඉඩතිෙනවා එනම් ගෝල් ෆිෂ් මාලු ඉන්න ටැන්කිය ගටහ මතක දයන් මේ සාමාන්‍ය සරලදේවලනෑ ගෝල් ෆිෂ්මාලු ඉන්න ටැන්ක්කියකට පුත්තේ ටයිග බබ වගේ මාලු එකට දැම්මොත් මොකද වෙන්නේ තුන් ගෝල් ෆිෂ්මාලුන්ගේ වරල්ලුවලට කොටලා ගෝල් ෆිශ්මාලුන්ගේ වරල් වලට කොටල හානි පැමිණිවීමෙන් ඔවුන්ගේ පිහිනීමේ සමබරතාවය නැතිවීමෙන් ඒ මසුන් මියයාමට ඉඩතියෙන් එකත් විශේෂයෙන්ම වැදගත් දරු හරි ඒ වගේම එන්ජල් ගොල් කාැට්ෆිෂ් වැනි මසුන් එකම ටැන්කක එකට ඇති කරන්න එකම ටැන්කක එකට ඇති කරන්න පුලාා මසුන්ට උදාහරණ විදිට එන්ජල් ගොල්ෆි කාැට්ි් වගේමා කවදපුත එන්ජල් ගොල් කාි නි එන්ජල් ගොල්ි කා ි වගේ මාලු අපිට එකම ටැන්කයක එකට ඇති කරන්න හැකියාව තියෙන ඉතිං ඒ වගේ ශෝේල්ලට මෝලි බාබස්වැනි මසුන් එක ටැන්කයක් තුළ සිටීම වරදක්නෑ කවද තවත් එක ටැන්කයක් තුළ සිටීම වරදක් නැතිමත්ස ෝලේට මෝලි බාස් වගේ මසු බාන්නපු තියෙන ලට මෝි කව ෝේල් මේ හරිට ඔඕනඕන විදි මාළුද ෑ ැකික ෝල්ට පිඩට මෙන්න මේ ආකාරයට සුදුසු විදියට ගලප ගැමීම තියෙන් දෝන් අහනෝය ෝටේල් ලේටි මෝලි බබ්ස් ට්‍රේට ්‍රස් වැනි මසුන් එක ටැන්කයක් තුළ සිටීම වර්දක් නෑ හරි හොඳයි. ඔොස්ක වැනි මාලු ඉන්වානම් පුතේ ඕවුන්. මාන්සභක්ෂකයන් නිසා සම්පූර්යම අනනික්මාලුන්ගේ වෙන් කරලතියන් දෝනය එහෙනම් ඔස්කවැනි මසුන් ඉන්නවානං ඕවුන් මාංස භක්ෂකයන් වන නිසා සම්පූර්වම අනික්මාලුන්ගෙන් ඒ ගොල්ලො වෙන්ඩ් කරල තිය ටැංකීන් අනිෙක් කුඩාමාලු ඔවුන්ගේ දඩමක්කු එමනැත්තං ග්‍රහණයට ලක්වොන සතුන් දෙදෙනෙකු එකම ටැංක එක නොදමීමටත් වගවලලාගන් ඉන්න අනෙක් කුඩාමාලු ඔවුන්ගේ දඩේමට ඔහු එහම නැත්තං ග්‍රහණයට ලක්වන සතුන් දෙදෙනෙකු එකම ටැංකියක නොදමීමට වගබලාගන්නුව විශේෂයෙන්ම පිරිමි ෆයිට මසුන් ඔවුනුන් හා කොටා ගැනීමට පළබෙනු මත විශේෂෙන්ම පිරිමි ෆර් මාලු ඔවුනන් එක 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 ඔවන් එකන එක කොටා ගැනීමට පෙනබෙනු අවධාරණය කරගන්න ඕ හැබැයි මසුන් ඉන්න ටැන්කියකට එක ෆයිටර් මාලුවෙක් දැමීම ප්‍රශ්නයක් නෑ විධ මසුන් ඉන්න ටැන්කිවලට නමුත් විධ මසුන් සිටින ටැන්කියකට එක ෆයිටර් මාලුවෙක් දැමීම ප්‍රශ්නයක් නෑ ඒ වගේම දරුවුණේ බලන්න දිගු වරල් සයිත ඉතා ලංකාර ගප්පි වරගත් එ ටයිගබා සිලිට් වැනි කලබලකාරි මසුන් නිදීමෙන් පපුතේ ගක්්පි මසන්ගේ වරල්ලලට හානිසිදවෙන්න පුුවන් තවත් සමහර අවස්ථාවල ෂෝටටේල් පලේටි වගේ මාලුම් හානි පමුණන අවස්ථාතියෙන් එසේ වූහොත් සුපරරිීක්ෂාකාරීෝ ඉඳලා එම කළහකාරී මත්සයෙන් පමණක් තෝරලා ඉවත් කිරීම සෑයි ර් හරිපුතේ එකත් යොල වවැක්නේ දරුවුණේ ගැන පිට මේකෙද න් මස්යෙන්ගේ හැසරීමට අදිහා බලන්න පුළම්පපුත එකක්ත් බෝමවිනි දජනකයි බල විදිහයට මේක පිළිවරට වැඩි කරන්න පුළුවවන්නේද හොඳ ටැංකියකට එහෙමනත්තම් පොකුුණකට මසුන් දානකොට තබ දෙයක් වෙළඳ පොලින් හෝ අභිජන්න මධ්‍යස්ථානයෙන් මසුන් රැගෙනගිය හම දානී නඇති සුන් අභිගන්න්න මධ්‍යස්ථානයකින් හරි ඇක්වේරයියම් හකින් මාලු මිලදීගණ්ඩ තියන විසතුර මසුන් මිදීගන්නඩ තියන වෙලෙඳ සැකින් අරංගියපු ගමම්ම ටැන්කයට මාලුටිකො ජබොග්ගාල ඔොම මේවතුේ මහරලා දාන්නේ නැතර හරි පොකුණකට හඳු අදරුට දැන් අපේ කවරේ ඇරල තියල මාලුුවටම පිහිනාගෙන යන්න අපි මත්සයාටම තැ. විරුත්ත කරලා හම අප එක පාට හලන්න අපි කවරේ එක දානෝ කවරෙගලා දෙක දානොඉයිසල කවර දානෝ කවරේ පොකුණට හරි ටැන්කේට හරිම් දාලා හිමීට තමයි අපි පොඩ්ඩක් දලා හිමින් තමයි අර කට විවරත කරලා එහෙමම තියෙනවා මත්සයාටම පීනකට ටැන්කෙට නැත්තම් පොකුණුට යන්න පුළහන් වන ආකාරයට ඔබෝන තරම් මේ වැඩේ කල් ඇති නේද ටැන්කේකට නැත්තම් පොකුණකට මසුන් දැමීමේදී වෙළඳ පොලෙන් හෝ භිජන මධ්‍යස්ථානයෙන් මසුන් රැගෙනගේ වහාම නොදබන්න ඒකට හේතුව තමයි වෙළඳ පොලේ විධ උෂ්නත්යයටත සිටින මාලු එකවරම අලුත් පරිසරය තියන උෂ්නත්තයට ඔරොත්තුදීමට බැරිවෙඩ පුළුවම. ඒක නිසා මසුන් අපහසුතාවට පත්වී මේ අන්ඩ පුළුවන් ඒකයි අර්ග තියල පොඩ්ඩක් වෙලාය එක තුළ තියල තමයි අර වතුඩක ඒ ජලයේ අපි ටැන්කියට ගිනල්ලා පලතින් බඳු කන පොලතින් ල්ල හෙමි පුුනඇත්තන් ජල මේ ටැන්කේති කියලලා ටිකක් වෙලා ගේයාාට පස්සි තමයි හිමට කට විවරධ කරන්නන්නේ මාලවාටම යනයි අයි වෙල පොලි නැතං අභින්න මධ්‍ය අස්ථානයේ වෙනත් ෂ්නත්තත්වයක් ඇැත හිටපු මත්සේ. අලුත් පරිසරයට අලුත් උෂ්නත්තයේේද එගුල්ලට උත්වේ ොත්තු නොදන්න පුළුවන් එම වෙලා සතුන් මියයාමට සන් අපහසු තාවයකට ලක් වෙලා මියයාමට පත්තෙන්න්න පුළුවන් ඊට හේතුවනම් පපුති. වෙළඳපොලේ විධ උෂ්ණත්වයට තේ සිටින මෙම මසුන්ට එකවරම අලුත් පරිසරයේ ඇති උෂ්නත්වයට කොරොත්තුදීමට නුපුළුවන් වීම නිසා නොහැකියාව නිසා මසුන් අපහසුතාවයට පත්වී මියයන්න පුළුවන්. හදයි දරනේ එතකොට අපිට විශේෂෙන්ම මත්සි පැටවුන් අපි දැන් අරංගේ අට පස්සේ වෙළඳපොලේදම් ෙට ග පස ග මත්සෙටු හොද හ ු දර පරම දන්න එක පාරම මේ වෙනද පොලක මත් යන් කුණ ස්ානක හරි භිාන්න මධ්‍යස්ථානක හරි ගෙනාපු මත්සේ පටවු මත්සේ රවලිගේන්න රව පොලති ර රග න්නේ කට ගුල එක පා ැකට හ ු ැක ප හිතු තමයි මේ විනත් පරිසරයක ෂ්නත්තේ මේ ෂනත්තය නෙ ප්‍රධන සසාධ ේ ල ෂ්නත්ය නක ල ී පැවත් ු සඳ. මේ වෙනස් ස්නත්ත තක්වයල එක පාට්ම මෙයාගේ පරිසරය වෙනස්තුන හම මේ අලුත්ැන උෂ්නත්තයේ මෙයාට පාටම දරගන්න බැරිවෙන්න්න පුලන් මසුන් පසුතාවට පත්තර මැරෙන්න්න පුල මසුන් මේ යන පුලන් හන දරුණේ කොහමදි මේ ගොල්ලො හදුන්වා අදීම සිදු කරන්නේ හොදට මතකතියාගන්න අපිට පුළුවන් මේ උර ටිකවෙලාවක් අපි මේවාඒ ටැන්ක නැත්තන් පි පොකුණනරන්න පොන විදරටන්කයන විදර ටැකගේ සිමති ටැක්කන සිවිද ටැන්ක තිර දරන ටිකවෙලාවක් රේ අපි තුළ එක ර යතුල වර හම තියනු. පොලිතින්න එකත් එක්කම කවරයක්ත් එක්කම අපි මත්ස්සයන්ටිකගේඒ ඒ ඒතියෙන ජලයත් එක්ක මේ අර ය ගෙනපපුරිස තිබ ජයතිකත් එක්කම අපි එහෙම තු තියන දරුණේ පොඩ්ඩක් ටි වෙලවත් තිය දරුණ මොකද අපි කරන්නේ අර ඊට පස්සේ හිමීත ගැටයක්දාලන තියෙන ගැට අයින් කන්නවා ඒක කවරේ කට විවෘත කරලා එහෙමම තියෙනෝ මත්සයාටම පිහිනගෙන යන්න තා ක්‍රමාණු කූලව යකට පුරුවෙනවා ඇතකුණට අන්නේ ආකාරයට එුතේ හඳුන්වාදීම සිදු කරන්න හරි තැංකක පාට ටැන්කේයට පොකුරට සතු මාලුටික හම තැරල දාන්නන හැ අපි ඒවරේ පැටවු මත්ය දරඟලප උේ විියවහෙතුරට වෙලාත් ෙලා දරුවුණේ ටැන්කේතුලට වෙලවත් තෙල අපි කට විවරත කරා පුතේ ඉනිවාස මත්්‍යයාම ඒකට පිහිනාගෙන යාම සිද්ධිරෙනවා. ඒ ආකාරටයි මොසුන් හොඳුන් අදීම සිදු කරන්න දරුවුණේ ෆයිඩ් අපි දිිටිය රයිට් ඒවගේම ටැන්කි වාතන රීම සඳහපපුතේ වායු කලමනයක් සවිරන්න පුළන් විදුර ැක්කවලට මස ැන්කවලට වය කලමනයක් මෙ මගින් ජලය තියෙන ඇති කරන්න කැලබීම නිසාපුතේ මසුන් අවශ්‍ය ක්ෂසියෙන්ද. මෙවැනි ටැන්කකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි මසුන් ප්‍රමාණයක් මෙවැනි ටැන්කයක එකන්න අපි මේ වාතනය කරනලද ටැන්කයක්ක් වාතනය කරනද ටැන්කක එක කියන්නේ මේ ටැකයකට වාතනය කිරීම සොඳහා මොකදදපුතේ අපිට වායු යක් ටැන්කියක් වාතනය කරන්න පති අපිට පුළුවන් කෞදපුතේ වායු කළමනයක් සවි කරන්නුව මොකද කරන්න මෙමගින් ජලී ඇති කරන කැලමීම මගින් පති මත්සයන්ට අවශ්‍යය ඕට ලැබෙන මේආකායට වායු කළමනයක් සවිකල තියෙන ටැන්කි එක මෙනි ටැකි සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි මසුන් ප්‍රමාණයක් තියගන්න පුළුවමු දගොලොන්ට ස්වස්සනය සඳහා වැදගත්වන ප්‍රමාණවත් ඔක්සි ලැබිරි නිසා මන ක් ලබ ද පති හොඳයි දරුවනේ අපි බලමු යි් අපි කතා කරන්න යන්න පුතේ මේ මසු හඳුන් දීම පස්සේ ටැකකි නඩත්තු කර ආර ද මසුන් හඳුන්ලද ලවසන් පුති මත්සෙන් හඳුන්වාදලා දීමෙන් පස්සෙේ තැන්කි නඩත්තු කරනගේ ලක්ට විශේෂම ආහාර සැපීමමකට කතා කරන්න යන පති අපි දන්න මත්සේක දේහ බරික් සීට පහක මේක නිතරම භගවන පසුට න පපුති ඉතින් ග දරු හොද දන්නවාම මේ පස්ස නිතරම හන පසනයක්. හ එතකොට මත්සේකුගේ දේහ බරිින් පුතේ මත්සේකුගේ දේහ බරින් හරිීයට පහ දබියයට පහක් නම් ඒ අනුව අපට විවිධ දේහ බරිති මසුන් සඳහා අවශ්‍ය ආහාර ප්‍රමාණය ගණනය කරන්න පුලො එහෙන ආහාර සැපීමිද දරුවනේ මත්සයකුගේ දේහ බරින් සීයට පහක් මත්සයකුගේ දේහබරින් සීයට පහක් පමණ දිනකට ආහාර සැපියු මත්සයකුට මත්සයාගේ දේහ බරිින් කොච්චලදපුති මත්සයාගේ දේහබරින් සීයට පහක ආහාර ප්‍රමාණයක් සැපියයුතු ඒ අනුවපුති අපිට විවිධ දේහබරති මසුන්ට සැපියයුතු ආහාර ප්‍රමාණය ගරණය කරගන්නපුළු විද දහ ැරිති මසුන්ටැියුතු හාර ප්‍රමාණය අපිට යනු ගන්නේ කරගන්න පුොල්හපුතුති. ඒනං විශේෂයෙන් සුදුසු ආහාර සුදුසුවේලාවට නියමිත ප්‍රමාණයට සැපිය යුතුයි මත්සේකුගේ දේහබරන්න් දේහබරින් සහයට පහක් පමණ දිනකට ආහාර සැියයුතුල. ඒ අයුරින් විජ දහ රිති මසුන්ට සැපියයුතු ආහාර ප්‍රමාණය අපිට ගණනය කරන්න සීට පහක්නම් චන ප්‍රමාණක ර ක් න කොච්. ට පහක්නම් දේ බට අනුව එයට දෙන්න ඕනා හට ප්‍රමාණය ගරණය කරන්න පුළුවන් අපිට සුදුසු ආහාර සුදුසි වෙලාවට නීමිත ප්‍රමාණයට සැපිය යුතුයි දරුවුණේ මස්සය සහ එක තාමත්ම වැදග මත්ස ටැන්කි වාතනය කිරීම දරුවුණේ ඒ වගේම ජලී ද්‍රවී ඔක්සිජන් ප්‍රමාණය දවස්ස තුළ විචලනය වවා පපුති ජලයේ ද්‍රාාවී ඔක්සිජන් ප්‍රමාණය පති දවස් තුළ විචලනය වෙනවා වෙනස්ශ්‍රීම සිද්ධ වෙනවා අපි දන් අදරුවනේ අපි මේ මත්සටැන්කි වාතනය කිරීම වැදගත්තෙන. ජලයේ ද්‍රාවේ ඕට ප්‍රමාණය දවස්තුල විචලන අපතේ විශේෂයෙන්ම මත්සයන්ගේ හැසිරීම තුළින් ඕට අවශ්‍යිතාවය නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි ඔබ දැකල ඇති මත්සය ජලීන් ඉර ටැවුල මෙම කරගෙන ඔබ දැකල ොදර නිවාය දකල ති මතුපිට මත්ස ටැකි මත්ේ ටැන්ේ මතුපිට ඇල්ල මත්සම කට ඇරගනි අවස්ථාව දැකල ඉහට කට යගනින්න අවස්ථාාව ඔබ දැකැති වන තරමක්. මේ අපිට මත් සන්ගේ හැසිරීම් තුරින් පුතේ ගොල්ලොන්ගේ ඕටු අවශ්‍යතාවය නිරීක්ෂණය කරන්න පුළුහ. හරි ද්‍රාවිය ඕට ප්‍රමාණය ඉහල නැගවීමට ග හැ ්‍රියාමාර් බල දරුවන. දී ඕට ප්‍රමාණේ ජලද්‍රාව ඕට ප්‍රමාණය ඉහළ නැංවීමට ගන්න පුළුවන් ක්‍රියමාර්ග බලම දපපුතිය හොඳයි දරුණන්නේ එතකොට අපිට මේ ටැන්කි වාතන කිරීම සොඳහා අපි දන්නවා විදුරුමේ ටැන්කිවට වායු කළමනයක් සවිරන්න පුළුවන්පතේ මේ ඇති කරන ලබනය කැලමීම නිසාදරුණන්නේ ක් සින් ජලත එකකතු ක් ැන මේ ඔක්සිජෙන්න් දියවීම සිද්ධ වෙනවා ක්සිජ ඇතුවීම සිද දරන අපට ද්‍රාාවී ඕට ප්‍රමාණය ඉහළ නංවාගන්නපුතේ අපිට විශේෂෙන්ම අපි කල්මුත් එක කතා කර මේ වායු කළමනයක් සවිිරන්න පුළුවන්දරුණේ ජලයේ ඇතිකරන කැලබීම නිසාදරනේ ඔක්සිජන් එකතුවීම ජල සිද්ධ වෙන දැසාමාන්‍යෙන් දැන් අප මේ ආහාරමේ මත්ස වගේ පොකුණ වලට දරුවුණේ. විශේෂෙන් මේ ඒ පොකුණු වාතරය කරනකොට මේවාතන රෝද ෆෙඩල් සවිිරන්න දරුණේ. පොුණ වපසරි අනුව දැ මෙත ද අපට අදාර්නයමන්නිකන් කිව පයාහර අප ඒ එක කතාරනකොට තාකන විශෂෙන් ආහාරමේ මස්සය වගාවේද මේ මසේ පොකුණු පොකුණුතුර ගුල්ල වගරන්නනකොට විශා මඩ පපුොුණුතු වගරන්නොට. ොක්ු වාතනකිරීම වාරෙන් සිදු කරන්න නතකක්ට ොක්ු පසගයන සමහර පෙඩල් ලා අධිකයි ඒ තුනහතර සවිකරන්න වෙන අවස්ථාතියනවා මේ මේ වාතන රෝද කෙලි න වාතන වාතනකිරීම ෙඩල් පෙඩල් සිරන වාතනරෝධ එමඟින් මේ ොකුණු තන කරන්න අවශ්‍යය නමුත් අපිට මේ ටැන්කේ කටනම් වයි කළමනයක් සවිකරන්න පුළුව වාතනයකිරීම සොඳහා වයි කළමනයක් සවිකරන්න පුළුවන් පපුොතේ කිසි ගැඩලුවක්නෑ හරි. යි ජලකළමනාරන්නේ ගැන කතාකරවාන් පපුතති ජලි රසායින්ක සාධක විදිීට විශේෂෙන්ම පHචාගේ ජලද්‍රාවය ඕට සාන්ද්‍රනය ජලී කටිනත්තය ද්‍රාවිය ඇමෝනි අආසාද්‍රන වැනි දේ වලග පපුතේ සැලිකිලිමත්තෙන්දියෙනවා රයි් විශේෂම ජලකලමනනාරය ගැන කතා කරන ජලී රසායින්ක සාදක නටති ජලි පHචචගේ ප්‍රැසස්ත පවත්තාගන්න ඕන දරුණේ මත්සයන්ගේ පැවත්මට ජලද්‍රාාවය ඕටු සාන්ද්‍රරනය අවශ්‍යයපතය ප්‍රසස්තුෝ ජලි කටිනත්තිය පිළිබඳව සැිකිලිමක්තයෙන්න්නනේ වගේම ද්‍රාවේ ඇමෝුණනියා සාන්ද්‍රණයක් බති මෙිතනදී වැඩි විශේෂෙන්ම ජලකළමනාකරණය දී ප්‍රසස්තෝ පවත්තා ගැනීම වැදගත් වවා දරුණ එකත් වැදගත් සාධකයක් එනම් බලන්න රසායිනික සාධක විදියට ජලකළමනා කරණය දී අපි සලකා බැලියයුතු Pචාගේ ජල ද්‍රාවේ ඕට සාන්ද්‍රණය පත ජලී කටිනත්තේ සහ ජලයේ ද්‍රාවය ඇමෝනිියයා සාන්ද්‍රනය කරදිවල් වැදගත්තේ. ති ද ර හන ල ්නය පවත් ගන්නන ඒවාගේ න දර. ප න ය දාව ල නීමේ ොරතාවය තන් තාව ති කත් මත්සෙන් සඳහහා බලපාන දරුවනේ විශේෂයෙන් මත්සයන් සඳහා බලපාන ප්‍රසත මට්ටමක පවත්තාගතයතු බෞතික සාධගතමත ල හ වි ද ත. ම විසිතතුර මසන් වගාාවේදී සලකල් මත් තියුතු අනෙක් අශේ තමයි මේ මත්සයන්ගේ ආහාරහා මේ ජල කළමනා කරණය දරුවුණේ එතනදී විශේෂෙන්ම පහතරම පිළිබඳ අප ප අවවාධනයම කරන්න ව පොතති මෝන්ගේ කුඩා අවදි සඳහා මමුකේ ප්‍රමාණයට ගැලපෙන සුදුසු ආහාර ලබා දෙන්නවනේ මත්සෙන්ට ් පදාන්නවා විශේෂෙන්ම මත්සේ පැටවුන්ගේ කුඩ අවද සඳහා මොකේ ප්‍රමාණයට ගැලපෙන පති සුදුසු ආහාර ලබා දෙන්නවු විශේෂෙන් මේ සඳහා ආටිමියා නෙද දරුණේ වැනි ජීවි ආහාර ලබා දෙනවා දරුවණේ මොයින අභගා කරවා දරුවේ ලැප්මිය වගා කරනවා ආටිමියාවන්න ජීව ආහාර එකැ මේ ගොල්ගේ කුඩා අවදිය සඳහා මකයේ ප්‍රමාණයට ගැලපෙන සුදුසු ආහාර ලබාදන්නටඕන දරුවුණේ තින් මේ සඳහා ආටිමියා වැනි ජීවි ආහාර ලබාදීම සිදු කරන මේ ආහාර සකස්කිරීම සඳහා මුද්‍රාාවේ තෝරාගැනීමේදීපපුති, පෝෂිපාර්ත සියල්ලම ලැබෙනස්සේ ආහාර ලබාදීම වැදගත් මත්සන්ට. පෝෂිපදාර්ථත සියල්ලම ලැබෙන පරිදි ආහාර ලබාදීම ඉතාමත්ම වැදගත්ත දී පපුති විශේෂම ශාක ක්ෂ මත්සුන් සඳහා පපුති බලන්න නීවිත්තිී කාංකුම්වැනි පලාවර්ග ජලාශවලට එකතු කරන්න පුළවා නැත්තං අපි මේ විශේෂෙන් මොනවාද මේ පොකොුණ තුළට එකතු කරන්න පුළන්. ඒවාගේම මත්ෙට තතාාකොල්ට ටැන්කවල්ට ආර්දමේදී ටැන්කේ සිටින මසුන් වර්ගය සංකයාව වයස වර්ධන අවදී රෝගී නිරෝගී බව ගැන විශේෂෙන් සලිමත් න නනිති මේ නඩත්තු කිරීමද පපුති ේදීවල්ගෙන මත්සේ වගාවක් පවත්ග යනකට දේ ද ල සහ ල පති මේ කරන පන සද මසුන් නිශ්ානය කරන වෙන පුළන් පපුති ජී වගක් පවත්ත න පුර ගලො මේ තාකොල්ට ආහාර්ධදානකට පොති තටාකේ සිටින මසුන් වර්ගය මස්ස වර්ග ඉන්න සංක්‍යාව ඔවුන්ගේ වයස ඒවාගේම ඔවුන්ගේ වර්ධන අවදිය සහ රෝගී නිරෝගී බෞපිළිබඳව විශේෂයෙන්ම ඒ සම්බන්ධය සැලකිලිමත්තයෙන්න්න නිදුව පොතති තාම වැදගත්තේවා හරි එක්වරකට ප්‍රමාණවත්වන තරමට ආහාර සැපීමම ඉතාමත්ම වැදගත්පුතිේ නැර්තන් ඒක ඇත්තටම ආහාර නාස්තියවෙන්න පුළුවන් අපතයන්න පුළුවන් ඒවගේම මේ පොකුුණ අප විත්‍රවෙන්න පුළුවන් පොතියකේ හ එගනිසා එක්වරකට ප්‍රමාණුවත් ආහාර සැපීමකති අතිශයින්ම වැදගත්තෙනවා අතිශයින්ම වැදගත්තයක බලන් එක් පරකට ප්‍රමාණවත් තරම් ආහාර සැපීම වැදගත් මොකද ආහාර වැඩිපුරදීමෙන් ජලේ දූෂණය වීමෙන් මසුන් රෝගී තත්වයට පත්තෙන්න්න පුළුවන් එම රෝග පැතිරෙන් පුළුවන් ආහාර නාස්තින මුදල් අපති යනු අරසදා වීදමක් යන සදා. රෝගී තත්තෙන පත්වන් මස්ස හො ප්‍රතිකාරල ලබා දෙෙන්න්නට වන්නෙන අපරාධ බ්ලොකු හානයක් වන්න පුළුව එහනං එකවරකට ප්‍රමාණවත්වන තරමට ආහාර සැපීමයි දරුවුණේ වැදගත්වවෙන්නේ මත් සසිපකු වලට ආහාර වැඩිපුරදීම මගින් ජලයේ දූෂණයවීමෙන් ඒ මසුන් රෝගී වන්නඩ පුළුවන් එම රෝග පැතිරෙන්ඩ පුළුවන් ඒවාගේම මුදල් අපපතියන්න පුළුවන්. එහෙනම් අවශ්‍ය ප්‍රමාණයට ආහාර නොලැබීම නිසා තවත් මසුන් දුරෝල වෙඩ පුුවන්. අපි නියමිත ප්‍රමාණීයට ආහාර නොලැබීම නිසා මසුන් දුරුවලවෙඩ පුුවන්යි බාල වෙන අසතුන්ගේ තත්වේ ගලට රොත්තුදීම අඩුවීම වන දේවල් සිද්වාර්ධනය බාලවෙන්න පුලන් සතුන් බාලවිම කළ දස් කරන්නඒ එකයි. රයිට් ඒ වගේම මේ සතුන්ට රෝප සතුන්ගේ රෝගවලට ඔරොත්තුදීම අඩුවන්න පුළන් පරෝගිතත්වයට පාත් වෙන පුළන් ප්‍රමාණුවත් ආහාර ලැබුන් නැත්තා. ආහාර ලබාදීමේදී ටැන්කේ සෑම ස්ථානයකම විසිරී සිටින මසුන්ට ආහාර ලබාගැනීමට පහසුවන පරිදි ස්ථාන කිහිපේකට ආහාර ලබාදීතුයි. යි ආහාර ලබාදනවන පුතේ ආහාර ලබාදීමේදී ටැන්කේ සෑම ස්ථානයකටම විසිරී සිටින මසුන්ට බලන්නකු ආහාර ලබාදනකොට ටැන්කේ සෑම ස්ථානයකම විසිරලඉන්න මසුන්ට ආහාර ලබාගන්ඩ පහසුවන විදියට පුතේ ස්ථානකිහිප එකකට ආහර ලබාදී ඇතුයි හරි ඒ වගේමම ජලයේ අහිතකර තත්ත ඇතිවීම විසිතුරු මස්සි වගාවීදී මුහුණ පෑමට සිදුවන ගැටලුවක් විදිර වත් අපිට කියන පුළන් මේ ආහාර ලබාදීමගේ ජල තත්තය ගෙන කතා කන අපි මේකද එතදි විශේෂයෙන් මේ ජලය අහිත කරතත්ත් ඇතිවීම කොතේ මේ විසිතුරු මත්සි වගාවේ දී මුහුණ පෑමට සිදුවන ගැටලුවක් ඒනත් අපි දිරිත කත්තාගෙනු විශේෂෙන් මට තවත්තා කියන්න අමතකුණු කරනමත්තිබ දරුණ අපර මත්සන්ට අ ජලද්‍රාව ඔක්සිජන් ප්‍රමාණය අඩුවනකොට මත්සීෙන් පපුතති මේ ටැන්කේ ඉහලටයනවා ඒවගේම මේ අරසාක්තනෝල්ක්්‍රේස්න අර්‍යන් අර ජලය අපි මේ තැන්ක අපි අර ජය යොදන ස්ථානවට ජය ලාදෙන තැන්ක ජලියය ඇතු එකතු කිරීම සිදදු ස්ාන තිනට ල යදන ැකිේ අන්නේ තැන්ගොලට සත්තු ඒ රශි වෙන් ගන්න තන්වර ජයකතු කර තැනට දැකිී තංකට ඒක රශි වන්න ගන්න මතු පිට දැම හ පෘෂ්ටේ නොමතු පට පොස්්ට එන මත්සේ ය අහසාව බෙන්ු කර නඒකත් ලක්ෂණ ක අපිට කියන්න බන්න. තුර ඔබදැකලති සහරලට මත්වයෙන් කටයරගෙනවා කටයරගෙන වගේ මෙම මතුපිට ඇැවිල්ල උත්සාහම මතුපිටේඩ උස්සාරන්නන මතුපිට ක් ක්රයන මතුපිට ක් ැස්වීම සිද වෙනවා ැක තුිට පෂට ස්තති ඒත මත්සේනකරශ වන වගේ මර ජලක් කරන ස්ථානවට තැන්කිය සත්තු ඒ රාශවීම සිද්ව වෙනවා අන්නන්නේ ජලදරාව ක්ෂෙන් පමණ අඩු කියලාපිට ඒතට තීනරන පුුවන් අපට විශේෂම තැන්කවල්ට පියර කලින්කිවගේ වයයි කලබන යදදාගනීමමගේ පපුති අර සාමාන තැන්කවලට වඩ වැඩ මස්සෙ ප්‍රමාණයක් ඒවා තුල්ලා අපිට වගා කරගන්න නැත්තන් ඇතිකර ගැනගීමේ හැකිියාව තියනොදරුණේ හරි අපිදිරියට ජලි අහිතකරතත්ව ඇතිවීම මගින් පපුති මේ විස්තුරු මස්සය වගාවේද මෝනපෑන සිදුවන තවත් ගැඩලුවක් තමයි ජලි අහිත කරතත්ව ඇතිවීම. හරි විශේෂයෙන්ම අවබෝධය හා විමුසලිමත්ව වැඩිකරීම තුළින් අනවශ්‍ය ලෙස මවසුන් මියයාමහා ෙඩරෝගල්ඩ් ගොදරීම වලක් ගන්න පුළුවන් අනි වාර්ය මොකද අවබෝධය හා විමසිලිමත්ම කටයතු කරීම මසුන් ගහැසරීමට පිළිබඳ විසලවත්ම කටයුතු කිරීම මසුන් අපහස්ථාවකින් පරනවන අපට එදවල් තේරුගන්න පුළා විශේෂෙන් මේ ක්‍රම වලද ජ වාග ල අවබෝද විසුලවත් වැඩකිින් තුනින් පතුති අනවශලස මසුන් ේයාම හ ෙඩරගොඩ ගදරීම වලකගදන්නපුල ජලය හිතකරත්ව වෙනස්සීම සොඳහා බල පාන සාධක කී පත්ති න පොති පර කියපු කල. ගවසා කතාගර ජය හිකරතත් වෙනස්වීම තමයි පහ පීඩාවට පත්තින්නේ මේ ජලජී වග සඳහා හිතකර විදියට බලපානු එඉනම් පුතේ මේ ජලය හිත තත් විරස්වීම සඳහා බලප පන දක ක පයක්තිනපුතේ විශේෂයෙන්ම ඇලමාර්ගෝලිින් විශදූෂක එක්වීම ඇලමාර්ගෝලිින් විශදූෂක එක් වෙන්න පුළුවන් පුතේ පුෂිකාර්මික අපද්‍රව්විය විවිධ රසායිනික කර්මාන්ත ශාලාවලින් පිටකරන ද්‍රව්වයේ ජලයට තුවන මළ ද්‍රවේ නිසා ජලයේ විෂද්‍රව්විය නිර්මාණය වෙන්න පුළුව දැම්ම මේ පොකුණ තුළ වගාකරන්නකොටාිය මඩ පොකුණු තුළ වගා කරන්න වන දරුල් එහෙනම් ඇලමාර්ගවලින් විෂදූෂක එක්වීම සිද්ධ වෙන්න පුළුවන් ඇලමාර්ගවලින් විෂදූෂක එකතු වෙන්න පුළුවන් කෘෂිකාර්මික අපද්‍රවවිය විවිධ රසායනික කර්මාන්ත ශලාවලින් පිටකරන ද්‍රව්විය ජලට එකතුවන මළ ද්‍රවී නිසා ජලයේ විෂදවියය නිර්මාණ වන්න පුළාම්පපුතේ දිනපතා. ආහාරයට නොගත් ආහාර ඉවත් කිරීම සිදු කරන්නු. එ ඒ එමගෙනු තැන්කේ නැත මේ අප විත්‍රවීම සිද්ධ වෙනවා. වගේ විහ අප විත්‍රවීම සිද්ධ නොදර දිනපතා මසුන් ආහාරයට නොගත් ආහාර ඉවත් කිරීමට වගබල් අගන්නන්නු දිනපතා ආහාරට නොගත් ආහාර ඉවත් කිරීම සඳ වගබලගන්න න්දර. ැකිිතුළිඉ ඉතිතුරුවන ආහාර කොටස් වගේම පති මසුන්ගේ මළ ද්‍රව්විය කුඩා සේලයින් බටයක් ආධාරින් දිනපතා ඉවත් කර ගැනීමෙන් මේ ැන්කය තුළ ජලය පිරිසුද තියාගන්න පුල විශේෂම ටැකි තුළ එනම් ටැංකි පතුළි ඉතුරුවන ආහාර කොටස් වගේමකුතේ මසුන්ගේ මළ ද්‍රව්විය කුඩා සේලයින් බටයක් ආධාරින් දිනපතා ඉවත් කර ගැනීමෙන් ටැන්කය තුළ ජලය පිරිසුදුව තියාගන්න පුළ. අමතරව ජලතත්වේ කළමනා කරණයේදීපුතේ ජලය නිසි පරිදි වාතනය කිරීම මගින් මස්ස වර්ධනය සඳහා සුදුසු ඕ2 සාන්ද්‍රණයයක් කලීටරයට මිලග්‍රෑම් පහක් මෙඩ බලන්නකු මත්්‍ය වර්ධනය සොඳහා සුදුසු O සාන්ද්‍රනය කොචරදපුතේ ලීටරයකට මිලිග්‍රෑම් පහක් ජල ලීටරකට මිලිග්‍රෑම් පහක් හරි පවත්වා ගැනීමට හැකිවීමත් ජලය අඩංගු අහිතකර විෂද්‍රාාවවේ ඉවත් කර ගැනීමටත් හැකිවීම අඩන් අහිතකර විශිද්‍රා විවත්රැනීමටත් හැකියාව ලැබෙනදපුේ ඒ වගේම ටැංකි තුළ මසුන්ට ප්‍රමාණවත් තරම් ඕටු නොලැබෙන විටදී ඔවුන් ජලපුෘෂ්ටේ ආසන්නයට ඇවිල්ල ඉන්නවා අර අපි කිවෝවාගේ ටැංකියට ජලය එකතුවන ස්ථානවල එක්රොක්වීමත් දකින්න පුළුවන් අන්නන්නේ එක කතා මෙතන පැහදිලිය සඳහන් ලතින මොකක්දපුතේ ටැංකි තුළ මසුන්ට ප්‍රමානවත් ටු නොලැබෙන විට ගුල්ලුෙන්වු ලක්ෂණ වමනාදපුුත ඔවුන් ජලප පෘෂ්ටීයට ආසන්නව සිටිනෝ. ජලපෘෂ්ටයට ආසමයට ඇවිල්ල ඉන්නවා. ඒ වගේම ටැංකීට ජලය එකතුවන ස්ථානවල එක්්‍රොක්වීමක් දකින්න පුළුව. එහෙනම් පුතේ බලන්ඩ තැංකියය තුළ මසුන්ට ප්‍රමානණවත් තරම් ඔක්සිජන් නොලැබෙනකොට ඒගොල්ලෝ මොකද වෙන්නේ ජපෘ්ටය ආසන්නයට ඇල්ලෙන්න ඔබ දෙදැකළ ඇති ටැංකීට ජලයේ එකතුවන ස්ථානවලේ ගොල්ලෝ එක්ක්‍රොක්වීමක් අපිට දැකගන්න පුළුවන්ද විය පුතේ. රයිට්. ඒ වගේම ජල කළමනා කරණේ ටැන්කිව තුළ වූ ජලයේ උෂ්නත්වය ඒ වගේම අවලම්බිත අමශු සාන්ද්‍රණයයක් වැදගත්තෙන පුතේ හරි ජලතත්ව කළමනා කරනන්නේ දි ටැන්කිතල තියන ජලයේ උෂ්ණත්වය හා මේ අවලම්බිත අමුෂු සාද්‍රනය වැදගත්තිෙනවා විශේෂයෙන්ම මත්සවර්ධනය සොඳහා ප්‍රසස්ත උෂ්ණත්ව පරාන්සේ තමයි පුතේ සෙල්සිය සංසක විශ්සත් විසි අටත් අතර පවත්වා ගෙනීම මස්සෙවර්ධනය සොඳහා ප්‍රසස්ත ෘෂ්ණත්ත පරාසේ බලන්නකු සෙල්සේස් සංසක විස්තත් සියටත් අගයක් සැලකී හැකි අතර ඒ පාලනය කර ගැනීම සඳහා වාතනය කිරීම මෙන්ම ආවරණ දැල් භාවිතයත් පුතේ වැදගත්තෝ පාතනය කිරීම වගේම ආවරණ දැල් භාවිතා කිරීමත් පුතේ වැදගත් වෙන හොඳයි දුව පුතේ මේකට සිං විශේෂම දුලපුපතාාලත්තය කතාර මේ මත්සේ ටැන්කි සකස් කරගන්නා ආකාරයවාගේම කොහොමද දරුවනේ මේවා මතු මසුන් හඳුන්වාදීම ටැකිවලට ඒවා මේ ජල කළමනා කරන ඒවාගේ වනි මේ කළමනා කරන්න ක්‍රම ගැ දුවපුතේ විශේෂයම කතාර අපි මත්ස ටැන්කිකට මසුන් හඳුන්වාදීම ඒවාගේම මත්ස ටැන්කියක් සකස් කරගන්න ආකාරයඒ අනුව දරුව මේ මස්ස ටැන්කි තුළ කොහොමද මස්යන් සඳහා අවශ්‍ය තත්ව ලබාදීම මේ විව්හතුළ මසන් ඇතරුලබ විශේෂෙන් විිතුර මසුන් ඇති කරන ව ගේවිීවතුළ කටයතු සිදුරන ආකාරය සම්බධෙන් විශේෂීෙන්ම කතා කරා දරුවුණනි මසන්ට වශ්‍යයතත්ව ලබාදීම. මස්සටැගේ වාතන කිරින්ම්වැනිකාරම ගැ කතාරපත ඊල්ලක කොටස ප බොරොත්තුනදේ පපුතේ විශෂෙන් මේ අභිජානය විසිතරමසුන් අභිජන ැනක් ස කරන්න බපොත් වන දරුණේ අපට ශේෂයෙන් විසිතුරමසුන් අභිජාන්නේ ස මේ මසේ රෝග විසිතුරමසය සඳ බලඳන රෝග සම්බන්ධය රෝග කළමනාරය සම්බන්ධදයපති මේ පලවන කොටස කතා කරලා අපිට පලන කොටසල් අවසන්ර පුළොන්දරුණේ අප ඊල්ලකොටසෙන් බලාපොරොත් වවා මේ මත්සේ අභිජානය විසිතතුර මසුන් අභිජාන සදදු කරාකාරය ගෙන කතාරන්නවා දරුවුණ.